ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අපි කැමැති වුණත් මේ රටේ 30 අවුරුදු යුද්ධේ නවත්තන්න වැඩිම දායකත්වයේ දුන්න මිනිස්සයා. එයා කරපු ත්‍රස්තවාදී ක්‍රියාව මොකද්ද මේ රටේ? ත්‍රස්තවාදී ඉවර කරපු මිනිහා ත්‍රස්තවාදියා කියලා අතඩංගුවට ගන්න ගියා. ඒ වෙලාවේ මම පැහැදිලිව කිව්වා මේ වැඩේ කරොත් මේ රටේ ජනතාව කුපිත වෙලා මේ රට ලේවිලක් කරයි. චන්දුරුසුමේ කාගෙත් මන අපේ සිගර ටීවී. සිගර ටීවී සඳහා සුපිරි ඩීල්. දැන් ආචාර්ය රාජපක්ෂ මහත්මයා දැන් ඔබතුමා අර්ජුන මහින්දවේ පත් කරනකොට විරුද්ධ වුණා. අර්ජුන මහින්දන් පත් කරනකොට ඔබතුමාගේ විරුද්ධත්වය පළ කළා කැබිනට් එක ඇතුලේ. හැබැයි 2015 ආපාලන ආණ්ඩුව ඇවිල්ලා දැවැන්ත ගෝසාවක් නැගපු කාරණා බවට පත් වුණානේ ඇවන්ගාඩ් ගනුදෙනු. ඇවන්ගාඩ් සිද්ධිය. එතෙන්දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න හදපු වෙලාවේදී ඒක වැළැක්වුවේ ඔබතුමා කියලා චෝදනාවක් තියෙනවා. ඒක මම කියන්නම් පැහැදිලි ලෙස. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දිනේ අත්අඩංගුවට ගන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් CID එකට ලිපියක් යවපුවම ඒ ලිපිය නිකුත් කරේ කවුද කියලා මම නීතිපතිතුමාගෙන් අහපුවම යුවන්ජන් විජේතිලක නීතිපතිතුමා හිටියේ එතුමා එහෙම දෙයක් දන්නේ නැහැ. මම හැබැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරේ පරීක්ෂණයක් පවත්වලා වාර්තාව දුන්නා ඒ වෙලාවේ. මම පැහැදිලිව කියන්නම්. ඊට පස්සේ සොලිසිටර් ජෙනරල් හිටියේ සුහදගම්ලත්ගෙන් මම අහපුවම එහෙම දෙයක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගිහිල්ලා නැහැ. ඒ ලියුම පිටවුනේ රාජිත සේනාරත්නගේ ගෙදරින්. ඒක කැබිනට් එකේ ඔබතුමාලයි. අපි කැබිනට් එකේ තමයි. ඒක තමයි මම දන්නේ. ඒක කැබිනට් එකේ මිනිස්සු තමයි දන්නේ. රාජිත සේනාරත්නගේ ගෙදර නීතිපතිගේ නීතිඥවරු දෙන්නෙක් ගෙනල්ලා තියාගෙන යවපු CID එකට ලියුම යවපුවම CID එක මගෙන් අහනකොට මොකද්ද මේක කියලා මම ජනාධිපතිතුමායි අගමැතිතුමයි දැනුවත් කරා මෙහෙම දෙයක් වෙලා. එතකොට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නවරත්න බණ්ඩාර මහත්තයා ගිහිල්ලා මේ ගැන විමර්ශන වාර්තාව සකස් කරලා දුන්නේ ඒක අනුදැනුම නැතුවද නීතිපතිවරයා? ඒක දීලා නැහැ. ඒක දෙන්නේ කොහමද? එදා හවස 5ට ලිපි ගොනුව සීල් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට දීලා තියෙන හවස 5ට. රෑ 7ට ලියුම නිකුත් කරන ඇමතිගේ ගෙදර ඉඳලා කොහොමද අධ්‍යයනය කරන්නේ මෙච්චතර ලිපි ගොනුවක්? අනිත් එක එයා අධ්‍යයනය කරයි කියලා නීතිපතිගේ අනුදැනුම නැතුව කොහොමද එයා වොරන්ට් නිකුත් කරන්නේ? ආචාර්යතුමා ඒකයි තව තප්පරයක් ඒක ඉවර කරන්න. එදා මම කිව්වේ මේකේ මේ සිද්ධියේ මම කවුරුත් වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. මං කිව්වා මේ ඕන කෙනෙක් එල්ලලා මරන්න. කරපු වැරද්ද හොයලා නඩු අහලා එල්ලලා මරන්න මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නීති අයිති විදියට යොදාගන්න එපා. මෙතන මේ ගනුදෙනුවේ මේ ගිවිසුම අනුව චෝදනා තුනක් තිබුණා. එකක් තමයි ගිනි අව්‍යාඥාපනත. එකක් පුපුරණ ද්‍රව්‍ය ආඥාපනත. අනිත් එක ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත. එතකොට මේ ගිනි අවි පුපුරණ ද්‍රව්‍ය කියන ඒවා ඔක්කොම නාවික හමුදාවෙන් ගිවිසුමක් මත දීපුවා රජයේ යවි ආයුධ. ආණ්ඩුවකට පුළුවන්ද ආණ්ඩුවේ ගිනි අවි නීති විරෝධී ගිනි අවි කියන්නේ? ඊළඟට අනිත් එක ත්‍රස්තවාදය. ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අපි කැමැති වුණත් අකමැති වුණත් මේ රටේ 30 අවුරුදු යුද්ධය නවත්තන්න වැඩිම දායකත්වයේ දුන්න මිනිස්සයා. එයා කරපු ත්‍රස්තවාදී ක්‍රියාව මොකද්ද මේ රටේ? ත්‍රස්තවාදය කරපු ප්‍රභාකරන් අවුරුදු 30ක් තිස්සේ අපිට ආසාවකට පැයකට දාගන්න බැරුණා පීටියක යටතේ. ත්‍රස්තවාදී ඉවර කරපු මිනිහා ත්‍රස්තවාදියා කියලා අතඩංගුවට ගන්න ගියා. ඒ වෙලාවේ මම පැහැදිලිව කිව්වා මේ වැඩේ කරොත් මේ රටේ ජනතාව කුපිත වෙලා මේ රට ලේවිලක් කරයි. දැන් මේ ව්‍යාපාරය ඒකම මතක තියාගන්න. මේ සම්බන්ධව මම කියන දේ පිළිගන්න ආණ්ඩුව බැඳිලා නැහැනේ. මං කෝ නීතිපතිගෙන් උපදෙස් ගන්න. නීතිපති උපදෙස් දුන්නා. හැබැයි ඒ නීතිපති ගියාට පස්සේ අලුත් නීතිපති ආපුවම නඩු පැවරුවා. ඔබ දන්නවද චෝදනා 5000ක් තිබුණා. ඒ චෝදනා 5000 කොළඹ මහාධිකරණයේ ත්‍රිපුජ්‍යල විනිශ්චයාසනයකින් විනිශ්චරවරු 3 දෙනෙක් අවුරුද්දක් නඩු ඇහුවා. අවුරුද්දක් නඩු අහලා කියනවා මේ නීතිපතිවරයා කරලා තියෙන මෝඩ වැඩේ. කිසිම සාක්ෂියක් නැතුව වරදක් නොකරපු මිනිස්සුන්ට මේ බොරුවට නඩු පවරලා අධිකරණයේ කාලය නාස්ති කරා රජයේ මුදල් නාස්ති කරා කියලා නීතිපතිවරයාට දෝෂාරෝපණය කරලා තියෙනවා. මම වැරදි නම් එහෙනම් ඔබ කියන්න ඕන අධිකරණයේ වැරදි. අර T56 ගිනියාවි මෙහෙම එකට ඇතිල්ලිලා 90 අංක මැකිලා තිබුණා කියලා. ඔව්. ඕකේ තිබුණා නේද? ඔව්. ඉතින් ડોක්ටර් එහෙම ඉන්න පුළුවන්ද? ඉතින් ඔක්කොම ඉතින් උසාවියේ තීන්දුව දෙන්න මට දෙන්න බෑනේ මහ අධිකරණයට උඩින් තීන්දුවක්. නෑ. ඒ තීන්දුව වැරදි නම් නීතිපතිට පුළුවන් නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ඇපීල් කරන්න. නීතිපතිවරයාට ඔච්චර දුස් කියලා තියෙන නඩුවේ. දැන් ඔය නඩුවේදී මට මතක විදියට ඔය නඩුවේ එන දෙයක් තමයි අවසානයේ ඔබතුමාට එන්නේ චෝදනාව එතනදී. ඔබතුමයි මං හිතන්නේ වජිර
අභේවර්ධන හරයම් ඒ ලේකම්තුමීගෙන් සාක්ෂියක් ගන්න තියෙද්දී තුමිය රටින් පිට කරා කියන චෝදනාව මම පිට කරා මට එහෙම චෝදනාවක් අද වෙනතේ කියලා නැහැ ඔබ කියනක නැහැ ඔබ හදලා කියන එහෙම දෙයක් මට කියලා නැහැ කවදාවත් නෑ නෑ ඔබතුමාට පිට කරන්න බෑ හැබැයි ඒ නෑ මට චෝදනා කරලා නැහැ කවුරුවත් ඔව් නෑ මම මේ කියන්නේ කිසිම තැනක චෝදනා කරලා පුළුවන් නම් පෙන්වන්න චෝදනා නෑ දැන් අපි කතාව ගන්නෙම ඔබතුමාට තියෙන චෝදනාවින්ද එවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව ඒකයි අපි ගන්නෙ සිද්ධියට සිද්ධිය යට හිටියා මම අහන ප්‍රශ්නේ හරි අහන්න එහෙම චෝදනාවක් තිබ්බා ඔබතුමා ඒක නැමැත්තුවා කියන කතාවත් එක්ක එදා තිබ්බ එකක් තමයි දැන් මේ රජයේ ගිනියවි කිනේ ඔබතුමා කිව්වනේ ඒවා ත්‍රස්තවාදී වෙන්න බෑනේ බෑනේ ඒවා පෞද්ගලික ආයතනයකට දෙන්න එහෙම රාජ්‍ය නිලධාරියෙක්ට පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි ගොඩ නැගුණේ එතකොට ඒක දීලා තිබ්බ ලේකම්තුමීකගේ ලියුමකින් එතකොට ඒ ලේකම්තුමියට එහෙම අයිතියක් තියෙනවද කියන ප්‍රශ්නේ එතන ආවේ ඒක ගැන කතා කරන්න තමා මට මතක විදියට මේ එතුමිය උසාවියට ගෙන්න ගන්න ඕනේ ඒ වෙලාවේ තමයි එතුමිය රටේ නැතුව වුණේ ඔන්න ඕක තමයි කතාව ඔබතුමාට ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න මම අත වශයෙන්ම ওই ලේකම්තුමිය අද වෙනතේ දැකලත් නෑ මම කවුද කියලා දන්නෙත් නෑ නම විතරයි අහලා තියෙන්නේ ඒකත් මාධ්‍යයේ මිසිස් විජේරත්න කියලා කෙනෙක් මට මතක විදියට එතකොට එයා රට ගියා කියලා මාත් මාධ්‍යෙන් දැක්කා ඒතොර වජිරබේවර්ධනයකට මොනාකාරයෙන් මැදිහත් වුණාද කියලා කියන්නට මම දන්නේ නෑ හැබැයි මේ පිළිබඳව එවකට හිටි නීතිපති සොලිසිටර් ජෙනරල් නීතිපති දෙපාර්තමේන්තුවේ තිබු ජ්‍යෙෂ්ඨතම අතිරේක සොලිසිටර් ජෙනරල් හත් දෙනෙක් සති ගාණක් මේක සාකච්ඡා කරලා තමයි මේ නීති උපදේශය දුන්නේ මේකේ නඩු පවරන්න අපරාධමය අපරාධයක් සංයුක්ත වෙන සාධක නැහැ කියලා. ඒ කියන්නේ ඒක උනේ අර ලේකම්තුමිය නැති හින්දා නෙමෙයිද? නෑ 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 ලේකම්තුමිය නැති හින්දා නෙවෙයි. ලේකම්තුමියගේ ප්‍රශ්නයක් මතුනේ නෑ. සියලුම සාක්ෂි තිබුණා. අනිත් එක තමයි ආරක්ෂක මණ්ඩලේ සභාපති ජනාධිපති හමුදාපතිවරු තුනයි පොලිස්පති තව අතිරේක ලේකම්ලා ආරක්ෂක ලේකම් මේ කට්ටියම හිටියා මම කිව්වේ ඒ තීරණය වැරදි නම් සම්පූර්ණ ආරක්ෂක මණ්ඩලෙම අත්අඩංගුවට ගමු තීරණේ නෙවැරදි හරි එතකොට ආරක්ෂක මණ්ඩලේ ගත්ත නම් තීරණයක් ඒ තීරණය ක්‍රියාත්මක කරන්නේ ලේකම් නම් කවුද වැරද්ද කරන්නේ වැරද්ද කරන්නේ තීරණේ ගත්තයි නෙවෙයිද එතකොට මේ ඇත්ත නෑ ඇත්ත නෝ يعني එහෙම ලිඛිතව ආරක්ෂක මණ්ඩලයේ ලේකම්තුමියට දීලා තිබ්බද ලිපියකින් මං අහන්නේ ඒකයි ආරක්ෂක මණ්ඩලයේ තීන්දුව දෙන්නේ ලේකම්ට නෑ ඒක තමයි ඒක ලිඛිතව දෙන්නේ නැත්නම් ලේකම් ඒක පවරනවා අතිරේක ලේකම් ඒ සාකච්ඡාව තමයි එන්න බැරි උනේ තුමිය නැති උනේ හින්දා ඒකයි එතන ආවේ ප්‍රශ්න කතාවක් නෑ මේ කතාවේ ඇත්ත කියනවා නෑ ඒක ඒක තමයි කතාව මං ඒකයි මේක ඒක කතාව තව කතාවක් තියෙනවා ඔය කතාවේ ඔය ව්‍යාපාරයේ අල්ලගන්න තව කණ්ඩායමක් උත්සාහ කරා. එතන හිටියා නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් සහ ඔබගේ සහෝදරේ. මගේ ඔව් ඔබගේ සහෝදරේ කොයි සහෝදරයාද හිටියේ? මම ඒක කියන්නම්. ඔව්. එතකොට මේගොල්ලන් මේ හින්දා මං හිතනවා එතන එතන හිටියේ අර්ජුන රණතුංග. ඔබ කැමති නේ දැනගන්න? ඒක හිටියේ අර්ජුන හිටියේ ඒකේ. අර්ජුන හිටියා. අර්ජුන හිටියා. හා එකද? තව හමුදාවේ නිලධාරියෙක් හිටියා. මේ පෙන්ෂන් ගියපු නිලධාරිය මම නම හොයලා දෙන්නම්. ඔව් ඒක තමයි. ඒවා මේ රටට හෙලි කරන්න තමයි මම ආවේ. ડોક્ટર රාජපක්ෂ.